ආශ්චර්ය පේන තෙක්මානික නැහැ. අපේ රට පස්මහා සංවර්ධන කේන්ද්‍රයෙන් බවට පත් කරන්නට කටයුතු කරනවා. හැබැයි ඇහැලිය ගොඩමායිමෙන් රත්නපුරට එනකොට කුඩු ජාවාරම් කාර්යෝංගෙන් පිරිච්ච මිනිමෙරුම මංකොල්ල කෑම මේ හැම දෙයක්ම රජයෙන යුගයක් තමයි අද රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රහණයට අරගෙන තිබෙන්නේ. ඡන්දේ කාලයට කියනවා සපිරි ගමක් සුපිරි රටක් සංවර්ධන පිමි පනින යුගයක්. මේගොල්ලෝ පනින්නේ සංවර්ධන පිම්ම නෙමෙයි මිත්‍රවරුනි, කුඩු පිම්ම පනින්නේ. මිනිමෙරුම් පිම්ම පනින්නේ. ප්‍රශ්න නැත්තේ නෑ, ප්‍රශ්න තියෙනවා. හැබැයි නායක හඳුනේ ප්‍රශ්න කියලා කියන්නේ අපි ටිකක් සුපෝභෝගී වෙලා ආසියාතික රටවල් අතර අනිකුත් රටවල් එක්ක සංසන්දනාත්මක බලනකොට එවැනි ඉතාම දුෂ්කර වූ ජීවිත ගෙවන මිනිස්සු අපේ රටේ නැහැ. අවුරුද්දකට ආසන්න කාලයක් තව ඉතිරිව තිබියදී තමයි මේ පළාත් සභා මැතිවරණ කැඳවලා තිබෙන්නේ. ඒ නිසා මේ කිසිසේත්ම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකදීම සඳහා කරන ප්‍රයත්නයක් වූ මේ රටේ නිදහස් මැතිවරණ පවත්වා ජනමතය විමසා බැලීමට දරන ප්‍රයත්නයක් නොවේ. මේ මුළුමනින්ම ආණ්ඩුවේ දීර්ඝකාලීන බලය දැහැගැනීමේ තක්කඩි හිතුවක්කාරී උවමනාව තමයි මේ ඉන්දියත් විමින් තිබෙන්නේ. දැන් කියනවා මේ දෙක තුන තියන්නේ නැතුව මොකද්ද මේ කරන වැඩේ කියලා ආය කෑ ගහනවා. ලංකාව තරම් මිත්‍රවරුනි විවේචනයේට බර ලෝකයක් කොහෙවත් නැහැ. කවුරු බිරුවත් රටේ ගමන ඉස්සරහට යනවා, රට ශක්තිමත් වෙනවා, ජනතාවට සහන ලැබෙනවා, ජනතාව අපේ ආණ්ඩුවත් එක්ක ඉන්නවා.